අයිබවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිත හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල තියනවද නැද්ද කියලා දන්නේ නැති ටෝකන් ක්‍රමය හෙට සිට යලිත් සතියක් පාසල් වෙසේ සෙපට්කෝ වැසේ IOC අකණ්ඩව බෙදයි ඉන්දියාව අපව නටබන හැටි ආනන්ද පාලිත කියයි ඉන්දන නැතිව හැමතැනම නොසන්සුන් පොදු ප්‍රවාහනය කොට උඩ අවසන් ගමන් යන්නත් බාධාවක් වූ ඉන්දන ඉන්දන නැති නිසා ජල ක්‍රීඩාත් නවති ජල සැපයුමටත් බාධා ඇති වෙයිද බැතිමතුන් නැතිව අතරමං වූ කතරගම ආණ්ඩුවට එරෙහිව රට පුරා පෙරෝදතා රට පනින්න හදන අය අතර දින 22ක සහ මාස 3ක අතදරුවන් රංගන ශිල්පී ජැක්සන් දැඩි සත්කාරයකකේ හෙටත් සත්කමක් ගෝඨාභය සහ රනිල් ඉල්ලාස්විය යුතුයි සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් දිවයිනට එන තෙල් නැව් ගැන බලශක්ති ඇමති කංචන අද මිනිසුන්ට අප්ඩේට් එකක් දුන්නා. ටෝකන් කියලා දෙයක් නැහැ කියලා ඇමති කංචන අද මාධ්‍යයට කිව්වේ. රට පුරාම සිපෙට්කෝ පිරවුම් හල්වලට නිවාඩු දීලා IOC නම් ගජ රාමෙට වැඩ. ඉන්දන අර්බුදය නිසා හෙට සිට යලිත් සතියක් පාසල් වලටත් නිවාඩු වෙයි. අපේ රටේ මිනිස්සු දැන් යන්නේ පොදු ප්‍රවාහනේ. ඒක දුවන්නේ කොට උඩ. මේ යන විදිහට හෙට අනිද්දා වෙනකොට මුළු රටටම නිවාඩු දෙන්න රජයට පුළුවන්කම ලැබෙයි. ඉන්දන නැවක් එනකන් දැන් අපේ රටේ මිනිසුන්ට මුහුද දිහා බලන් ඉන්න සිද්ධ වෙලා. කවදා වෙනකම් මේ විදිහට පෝලිං වල ඉන්න සිද්ධ වෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඉන්දන නැව් කිහිපයක් මේ මාසදී ශ්‍රී ලංකාවට එනවා කියලා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති ඇමති කංචන කිව්වා. පළවෙනි ඩීසල් නෞකාව බලාපොරොත්තු වෙන්නේ 8 වෙනිදා සහ 9 වෙනිදා අතර කොරල් එනර්ජි සමාගමෙන් ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා විටෝල් සමාගමේ 11-14 අතර කාලය තුළ තවත් ඩීසල් නෞකාවක් ඒ වගේම IOC සමාගම එකඟ වුණොත් 15-17 කියන දින දෙක අතරතුර තවත් ඩීසල් නෞකාවක් ලංකාවට ළඟා කර ගැනීමට පෙට්‍රල් වශයෙන් ගත්තොත් එහෙම මේ වන විට දැනට දින වකවානු සනාථ කරලා තිබෙන්නේ 22-23 අතර තිබෙන IOC නෞකාව තමයි ඒකට තමයි අපි පෙරගෙවීමක් කරලා තිබෙන්නේ දිගින් දිගටම සාකච්ඡා කරා පෙට්‍රල් නෞකාවක් 10 වෙනිදාට හෝ 10 වෙනිදාට පෙර හෝ 10 වෙනිදා ආසන්න දිනයක ලබා ගැනීම වෙනුවෙන් ලබා දීලා තිබෙන සැපයුම් කරුවන් 30 දෙනාම නව සැපයුම් කරු. විශේෂයෙන්ම මැලේසියාවේ පෙට්‍රෝනාස් සමාගමත් එක්ක කටයුතු කරලා මෙට්‍රික් ටොන් 50,000ක පෙට්‍රල් නෞකාවක් සහ මෙට්‍රික් ටොන් 10,000ක භූමිතෙල් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඒ රජයේත් අනුමැතිය ලැබිලා තියෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ 10 වෙනිදා හෝ 11 වෙනිදා කියන දින දෙක ඇතුළත ඒ පෙට්‍රල් නෞකාව ලබා ගැනීමේ කටයුතු කරන්න මේ අභියෝගයේ මීට වැඩිය හොඳට කළමනාකරණය කරන්න පුළුවන් නායකත්වය දෙන්න පුළුවන් ඕනම කෙනෙක් ඉන්නවා නම් මේ මොහොතේ ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න මම සූදානම් මේක මම දන්නවා ගන්න වෙලාවෙ ඉඳලා බැනුම් අහන්න වෙනවා දවස ගන්න හැබැයි අභියෝගෙන් කිසි විටක පලා යන්නේ නැහැ අපේ රටේ ඉන්දන අර්බුදයට ආපු අලුත්ම නාටකය තමයි ටෝකන් නාටකය ඇත්තටම ටෝකන් කියලා එකක් තියෙනවද අද බලශක්ති ඇමති ඒ ගැන කිව්වේ මෙහෙම කතාවක් නැහැ ටෝකන් ක්‍රමයක් නැහැ මම ඒකයි කලින් කිව්වේ ඔබතුමන්ලා වැරදිට වටහා ගන්න එපා මේ ටෝකන් ක්‍රමය කියන එක ආවේ එදා දවසේ 23-24 වෙනිදා තිබිච්ච පෝලිං වල ඉන්න පිරිස් වලට දීලා ඒ කට්ටිය රැඳිලා ඉන්න එපා ඊළඟට අපි 10 වෙනිදා හෝ 15 වෙනිදා එන දවසේ ඒ කට්ටියට කතා කරලා ගෙන්න ගන්න. හැබැයි දැන් මේක IOC පිරෝම් හල් අසල ටෝකන් එක ව්‍යාපාරයක් වෙලා තියෙනවා. අර පළවෙනි දවස් දෙක තුනේ පාරේ ඉන්න පොළොලිම් වල ඉන්න කට්ටිය මොකද කිසිම බලාපොරොත්තුවක් නැතුණ ඉන්නේ. විතර ඒ පිරිස ඉවත් කරන්න විතර එතන හිටපු කට්ටිය විතරයි දුන්නේ. නැත්තම් දැන් අද අපි මෙන්න මෙතන පිරෝම් හලේ ටෝකන් දෙනවා කියලා එහෙම එකක් නැහැ. ඒක මේ හදාගත්ත දෙයක්. අපේ රටේ සිපෙට්කෝ ආයතනය සතු ඉන්ධන පිරුම් හල් සංඛ්‍යාව 1190කට ආසන්නයි. ලංකා IOC ආයතනය සතු ඉන්ධන පිරුම් හල් සංඛ්‍යාව 210ක් පමණ වෙනවා. මේ අනුව අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතු සමස්ත ඉන්ධන පිරුම් හල් සංඛ්‍යාව 1300කට වැඩි. මෙම ඉන්ධන පිරුම් හල් අතුරින් සිපෙට්කෝ ඉන්ධන පිරුම් හල් සියල්ල මේවන විට වසා දමා තිබෙනවා. ඒ ඉන්ධන නොලැබීම හමුවේ. රටේ 190ක ඉන්ධන බෙදා හැරීම අයිති සංස්ථාවක් ඉන්ධන බෙදන්නේ නැහැ. දැන් ඉන්දිය ඔයිල් සමාගම හරි කඩිමුඩියේ ඉන්ධන බෙදනවා විතරක් නෙමේ සීමා කරලා දැන් නැව් ගෙන්න එකත් ඉන්දිය සමාගම කියලා. මේක ඉතාම පැහැදිලි රජයේ සැලසුම් සහගතව ඉන්දියාවේ නකුටක් වෙමින්, රූකඩයක් වෙමින්, අතකොළුවක් වෙමින් අපේ ජාතික සම්පත ඉන්දියාවට ලබා දීලා තියෙනවා. ඒකින් වෙන්නේ බරපතල් මර්බුදය, ඉන්ධන මිල පාලනය, විදුලි මිල පාලනය, සමස්ත
සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල් මෙලෙස වසා තිබියදී ලංකා IOC සමාගමේ ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදුවනවා. IOC සමාගමේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රතද යොදාගෙන තිබෙනවා. අද ඉරිදා දිනේ නිවාඩු දිනයක් වත් ලංකා IOC සමාගම මේ පවතින අවශ්‍යතාවය මත ඔවුන්ගේ ඉන්ධන පිරුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම කටයුතු කිරීමට අද දිනේ සේවයට වාර්තා කරන කේන්ද්‍ර ටැංකි රතවලට දැනුම් දීමක් කළා. ඒ අනුව මම හිතන අද දිනේ ටැංකි රත 80ක් 90ක් පමණ ධාවනය දක්වේ IOC සමාගමේ අඩුපාඩු ටැංකි රත සඳහා CPST ලායතනයේ ධාවනය වන පෞද්ගලික ටැංකි රත 10ක් පමණ ඊයේ සේවයට එක් කරගත්තා. ඉන්ධන පිරුම්හල් 210ක් පමණ ක්‍රියාත්මක වෙන IOC සමාගම් මගින් එයි 90ක් 95ක් පමණ ඉන්ධන පිරුම්හල් වලට මේ ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදුවේ. රට තුල පවතින ඉන්ධන හිඟය හමුවේ ප්‍රදේශ රසකම නොසන්සුන්කාරී සිදුවීම් වාර්තා වුණා. ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉන්ධන ඉල්ලා මාර්ග අවහිර කරමින් විරෝධතාවලද නිරත වුණා. දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටි IOC ඉන්ධන පිරුම්හලේ සේවකීන් ඇතුළු කලමනාකාරණිය ප්‍රාණ ඇපයටගත් පුවතක්ද අපට වාර්තා වුණා. ඉන්ධන බෙදා හැරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ටෝකන් ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් හමුවේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූ බවයි ගුවන් හමුදාව අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ඉන්ධන හිඟය හමුවේ අපේ රටේ ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන රථ වාහන පෝලිම් තවදුරටත් දීර්ඝ වෙමින් පවතිනවා. චන්ද වලින් ඇවිල්ලා නේ මේගොල්ලෝ මේව අපරාධ කරන්නේ. ඉතක් පපුව තිනවන මිනිස්සු ගැන හිතනවා. ඒගොල්ලන් හයින් වෙන එක හොඳයි. මිනිස්සු කොච්චරක් ඉන්නවද රස්සා නැතුව. ඒගොල්ලන් ආතල් එකේ AC එකේ ඉඳලා කාලා බීලා ෆුල් චූන් එකේ ඉන්නවා. අපි අමාරුවේ වැටලා ඉන්නවා එච්චරයි. ජනතාව ඔක්කොම ගිහිලා ලවන්න තමයි දෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. පටන් ගත්තොත් අපි අනිවාර්යෙන් පළවෙනියට ඉන්නවා. මම හෑන්ඩ් ෆ්‍රී කුණලා ළමයි දෙන්න ජීවත් කරවන්නේ. රටේ නායකයෝ හරියට හිටියනම් අපි මේව කරන්න ඕනේ නැහැ. මීට වඩා ඉහළ තත්ත්වයක අපිට ඉන්න තිබ්බා. හොරා කාලා රටේ බංගලොත් කරලා දැන් ඇංගිලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ 225 අයින් ඉන්න ඕනේ. නීති අංකයකට ගියන නීති අංකයකට ගෙනාවොත් ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් හම්බෙයි. ඉන්ධන අර්බුදයේ හැමුවේ අපේ රටේ ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහනය භාවිතයට යොමුයි තිබෙනවා. එහෙත් රටේ පවතින ඉන්ධන හිඟය හැමුවේ පොදු ප්‍රවාහන කටයුතු වලටද බාධා එල්ලවන ලකුණු පහළ වෙලා.
බරපතල විදියට තියෙනවා අද කොළඹ තදාසන්න ප්‍රදේශයක බස් රථයක් දෛනිකව ආදායම තමයි ලක්ෂ 50 ලක් බස් රථ හතරක යන මගින් මේ බස් රථේ යනවා එක් බස් රථේ මේ తాවකාලික සුවය හොයන්න එපා తాවකාලික සුවය නිසා සදාකල් මරණයක් සිද්ධ වෙනවා මේ වෙනකොට ඉන්ධන ගැටලුව පිළිබඳ తాවකාලික විසඳුමක් විතරක් ලැබිලා තියෙනවා කොළඹ ප්‍රදේශයේ දුම්රිය ස්ථානාධිපතිතුරුන්ට සහ නිකුත් සේවකීන්ට අපේ දුම්රිය දෙපාර්තමේන්තු සතු ඉන්ධන හලෙන් පෙට්‍රල් ලබා දීමක් සිද්ධ වෙනවා හෙට දිනේ සුළු කොටසක් සිද්ධ වෙනවා හැබැයි පිටපලාත්වල දුම්රිය ස්ථානවලට ධාවනාගාරවල සහ නිකුත් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම පැහැදිලි ක්‍රමවේදයක් හදලා නැහැ මේකට විසඳුමක් නොදුන්නොත් ලබන සතිය වෙනකොට සේවා අඩාල වීම දුම්රිය අවලංගු වීම සිද්ධ වෙන්න පුළුවන් දුම්රිය ස්ථාන සමහර ඒවා වහන්නත් සිද්ධ වෙන්න පුළුවන් මේ අතර ඉන්ධන නීති විරෝධීව එක්රැස් කර වැඩිමිලට අලවිකල පුද්ගලෙක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අලවිවන ඉන්ධන අතුරින් ඩීසල් ලීටරයක් රුපියල් 1700කටත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 1300කටත් භූමිතෙල් ලීටරය රුපියල් 1500කට වැනි ඉතා ඉහළ මිලකට අලවිවන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ මේ අතර රුපියල් ලක්ෂ 4ක් වටිනා ඩීසල් තොගයක් සමග ව්‍යාපාරිකයෙකු වැලම්පිටිය ප්‍රදේශයේදී අතරංගුට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාශය සමත් වී තිබෙනවා. ඉන්ධන අර්බුදයේ හමුවේ අපේ රටේ පාසල් අධ්‍යාපනය අතරමඟ එන හිටියා. රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් හෙට සිට එළඹෙන 8 වෙනිදා දක්වා නිවාඩු සතියක් ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගතිය සමාලෝචනයෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්ධන අර්බුදයේ හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටද දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා වෛද්‍යවරයාගේ සිට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දක්වාම වැදගත් මේ වෙලාවේ ඒ හැම කෙනෙක්ම රෝහලට ඇවිල්ලා වැඩ කරොත් තමයි රෝගී සත්කාරය කරන්න පුළුවන් එක කණ්ඩායමක් ආවා කියලා රෝගී සත්කාරය කරන්න බෑ හෙද සේවාව ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩට එන්න විදියක් නැත්නම් ප්‍රවාහන පහසුකම්ුත් නැත්නම් එන්න තෙල් ටික ගහගන්න ගියාම හූ කියනවා නම් එනම් ගෙදර නවති මේව හරියට ක්‍රියාත්මක වෙලා යම් ප්‍රමාණයකට සහනයක් හම්බුනේ නැතුනොත් ලැබුණ බදාදා වෙනකොටවත් කාර්ය මණ්ඩලය සහ අපි එකතු වෙලා එන ආරක්ෂාව පතා ප්‍රවාහන පහසුකම් නැති හින්දා ගෙවල්වල ඉන්න කියලා තීන්දුවක් ගන්න උත්සාහ ගන්න ඉන්ධන අර්බුදයේ හමුවේ පාපැදිය යලිත් කරලියට පැමිණියා. ගම්බද ප්‍රදේශවල ජනතාව භාවිතයෙන් ඉවත් කරන ලද පාපැදි යලි භාවිතයට ගැනීමට වැඩි වශයෙන් පෙළඹී තිබෙන බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර ආර්ථික මධ්‍යස්ථාන වෙත බාණ්ඩ රැගෙන යන සහ බෙදා හරින රජයේ සහ පෞද්ගලිකාංශයේ ලොරි රථ සහ සියලු දිස්ත්‍රික්කවල තොග වෙළඳාම් කටයුතු වල යෙදෙන ලොරි රථ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ඩිපෝවල ඉන්ධන පිරුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම ඊයේ ආරම්භ වුණා. මේ දිනවල පවතින ගෑස් හිඟය හමුවේ මැටිලිප් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. මේ අතර හෙට සහ අනිද්දා යන දෙදින පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඉන්ධන අර්බුදය රටේ ප්‍රධාන ශේෂ්ත්‍ර රසක් බිමටම සමතලා කරලා ඉවරයි. අපේ රටේ සුන්දරත්වය විඳින්න එන සංචාරකිනුත් දැන් තෙල් පොලිම් වල. කතරගම පොදුබිමත් බැතිමතුන් නැති නිසා පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා. පොදුබිම ආශ්‍රිතව ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් මේ නිසා පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. ජල සැපයුමටත් ඉදිරියේදී බාධා එල්ලවන ලකුණු දැන් පහළ වෙමින් තිබෙනවා. ඉන්ධන කියන්නේ රටේ සියලු ශේෂ්ත්‍රයන්ගේ ප්‍රධාන සාධකයක්. ඉන්ධන නැතිතන රටම අඩාලයි. පවතින ඉන්ධන අර්බුදය මේ වන විට රටේ සමස්ත ක්‍රියාවලියටම බලපෑම් එල්ල කර අවසන්. මේ මිනිස්සු තෙල් ටික ගන්න දවස් ගණන් පෝලිමේ ඉන්නේ බොන්නවත් නාන්නවත් නෙවෙයි. අත්‍යවශ්‍ය සේවාවලට විතරක් ඉන්ධන දෙන බන්දුල ඇමතිතුමා දන්නේවත් නැතුව ඇති නම් කරපු නැති අත්‍යවශ්‍ය සේවාත් ඕනෑ තරම් තියෙනවා කියලා. මේ ඉන්ධන අර්බුදය දැන් නිදහසේ යන්න තියෙන අවසන් ගමනටත් බාධා එල්ල කරන්න පටන් අරන්. හැම අතින්ම පීඩාවට පත් වෙලා මිරිකිලා ඉන්න මේ අහිංසක ජනතාවගේ අවසන් හුස්ම ටික හෙලන්න දැන් නිදහසක් නැති වෙලා
මල්ශාලාවල හිමිකරුවන් මේ වන විට බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටිනවා. අවමංගල්‍ය රථවලට අවශ්‍ය ඉන්ධන නොමැතිකම හමුවේ දේහයන් නිවෙස්වලට බාර දීමට නොහැකිවයි ඔවුන් මෙලෙස පීඩාවට පත්ව සිටින්නේ. මින්නේරිය උල්පත් ඇලගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දේහය නිවෙස්යන්ට බාර දීමට නොහැකිව මල්ශාලා හිමිකරුවෙකු මහත් අපහසුතාවයකට පත්ව සිටියා. කිසිත් කරකියාගත නොහැකි ඔහු පසුව දේහය අවමංගල්‍ය රථයේ තැන්පත් කර අත් ට්‍රැක්ටරයක ආධාරයෙන් රැගෙන ගොස් නිවෙසියන්ට බාර දී තිබෙනවා. ඉන්ධන අර්බුදය දැන් සංචාරක කර්මාන්තයත් බිමටම සමතලා කරලා ඉවරයි. අපේ රටේ සුන්දරත්වයේ විඳින්නේ න සංචාරකීන් තෙල් නැතිව මහපාරේ දුක් විඳිනවා. ගාල්ල සංචාරක කලාපයේ හෝටල් රසක්ද වැසියාමේ අවදානමකයි පවතින්නේ. අලුත්ගම සහ බෙන්තර සංචාරක කලාපයට ඉන්ධන නොමැතිකම හමුවේ බෙන්තර ගඟේ ජල ක්‍රීඩා රසක් නතර කර දමා තිබෙනවා. ජල ක්‍රීඩා සඳහා යොදා ගන්නා යාත්‍රාවලට ඉන්ධන නැති නිසා සංචාරකීන් පත්වෙත්තේ දැඩි අපහසුතාවයකටයි. බෙන්තර ප්‍රදේශයේ ඉන්න සෑම සංචාරකයෙක්ම එන්නේ මෙහෙට විශේෂයෙන්ම ජල ක්‍රීඩා සඳහා නමුත් ගේ අවශ්‍යතාවය සපුරා ගන්න බැරුව අද විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තිනවා. මේ හරිය තියෙන ගෙස්ට් හවුස්, හෝටල් නැත්තරම නැති වෙන තත්ත්වයක් තමයි දැන් රටේ පේනෙන්න තියෙන්නේ. අපිට බෝට්ටු අරන් යන්න බැරි හින්දා ඉන්ධන පිරුම් හල් වලට අපේ මේ දින විශේෂ ටැංකියකට තමයි අපි ඉන්ධන ලබා ගත්තේ. ඒක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. මේ සංචාරක කර්මාන්තයේ ජල ක්‍රීඩා පටන් ගත්ත දවසේ ඉඳන් අපි තෙල් ලබා ගත්තේ මේ විදිහට. ඒගොල්ලෝ කියන කෑන් වලට දෙන්නේ නැහැ. නමුත් මම දන්නේ නැහැ මේ කෑන් එකයි ටැංකියයි කියන දෙක අතර වෙනස් මේ බලධාරීන්ට තේරෙන්නේ නැති අය කියලා. රටට ඩොලර් හොයන්න තියෙන එක දොරක් හරි වැහෙනවා කියන්නේ තවත් අපේ රට කබලෙන් ලිපට වැටෙන එක නවත්වන්න බෑ කියන එකයි. මේ අතර ඓතිහාසික රුහුණු කතරගම පොදබිමට පැමිණෙන බැතිමතුන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙනවා. මේ වන විට වන්දනාකරුවන්ට නවතැන් ලබා දෙන විශ්‍රාම ශාලා සහ නිවාඩු නිකේතන සියල්ල වැසී ගොස් තිබෙනවා. එමෙන්ම මල් අලවිකරුවන්, රසකැවිලි සහ විසිතුරු භාණ්ඩ අලවිකරුවන්ද මේ වන විට පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. පෙට්‍රල් ඩීසල් නැති නිසා බැතිමතුන් එන එක ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ. දැන් මේ ගේන මල් හැමදාම අහක යනවා. විකුණනවට වඩා විසිකරන ප්‍රමාණය වැඩි. පෙට්‍රල් ඩීසල් දෙකම නැහැනේ. එන ජනතාව 90% ම අඩු වෙනවාකෝ සාමාන්‍යයි. දැන් කැම දැම්මට වඩාක් නා බැතිමතු වෙන්නේ නැත්නම් අපි ව්‍යාපාරිකෝ නම් බඩු මිලයි දැන් කොම වෙයිලා ගිහිල්ලා තියෙන්නේ දැන් මුල් කතරගම. මෙතර ජල සැපයුම අඩාල වීමේ අවදානමක්ද මතුව තිබෙනවා. ජල සම්පාදන හා ජලපවාහන සේවක සංගමේ පවසන්නේ පැය 24 පුරා සේවය කරන සේවකීන්ට ඉන්ධන නැති නිසා සේවයට වාර්තා කිරීමට හැකියාවක් නැති බවයි. ජල සම්පාදන මණ්ඩලයේ සේවය අපි පැය 24 පුරාම ලබා දෙනවා. දවස් 365ම මේ සේවය ලබා දෙනවා. මේ සේවා මුරවල සේවකයින්ට වැඩට එන්න බැරි වෙනකොට ඊට පෙර සේවා මුරේ සිටපු සේවකයාට ඉන්න සිද්ධ වෙනවා. අනිත් කෙනා එනකල් සමහර විට පැය 24ක් ඊළඟට පැය 36ක් 48ක් දක්වා සමහරවිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ එහෙම මිනිසුන්ට වැඩ කරන්න බෑ. අපේ මේ ජල පවිත්‍රාගාර, පොම්පාගාර මේවා තියෙන්නේ ප්‍රධාන පාරවලයිනේ නෙවෙයි. ජල පොම්පාගාර තියෙන්නේ වැව්වල, ඒ වගේම ගංගා ආශ්‍රිතව ගංගා සබඩවලවල තියෙන්නේ. ඒවා ප්‍රධාන පාර නෙවෙයි, අතුරු පාරවල ගොඩක් දුර යන්න ඕනේ. එතකොට තමන්ගේ මෝටරසයිකලේ හෝ තමන්ගේ වාහනයක් පාවිච්චි කරන්න බැරි කෙනා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ආණ්ඩුවට විරෝධය පළ කරමින් දෙවෙනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් රටපුරා යළිත් විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඊයේ පසුරුවේත් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. Come on.
ගලිකමුව දමනුපොළ ප්‍රදේශයේදී ජාතික ජනපල වේගයේ සංවිධානිකල විරෝධතාවයක් පැවැත්ුණා. පාගමනට එක්ව සිටි පිරිස හබරලකොළ සහ පොල්ලතු උපයෝගී කරගනිමින් විරෝධතා පෝරුව සකසාගෙන තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා දීම පිළිබඳව අමරිකානු සෙනට් සභාවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මහ බැංකුවේ ස්වාධීනත්වය දූෂණ මැඩලීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම ඇතුළු කරුණු සම්පූර්ණ කරන්නේ නම් IMF සහය ලංකාවට ලැබෙනු ඇති බවයි එහි දැක්වෙන්නේ. අපේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුවට ඇති එකම මග බවට පත්ව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සාකච්ඡා පසුගියදා පැවැත්ුණා. මේ කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එකඟතාවයට පැමිණීමට පෙර සම්පූර්ණ කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අමරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින් අදාළ නිවේදනයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය දූෂණ වංචා සම්බන්ධයෙන් ශක්තිමත්ව පියවර ගැනීම සහ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩිව අවධානය යොමු කළ යුතු බවයි අදාළ ට්විටර් සටහනින් අමරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව පෙන්වා දෙන්නේ. අදාළ කාරණා පිළිබඳ වූ දුර්වලතා නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සාධනීය පියවරක් නොගන්නා තාක් ශ්‍රී ලංකාවේ පාලනයෙන් තොර වූ ණයබර දුර්වල ආර්ථික කළමනාකරණය තවදුරටත් පවතිනු ඇති බවයි අදාළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙම කරුණු සම්පූර්ණ කරන්නේ නම් පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග පවතින එකඟතාවයන්ට අමරිකානු සෙනට් සභාවේ සහය ලබා දෙන බවයි අදාළ ට්විටර් සටහන නිකුත් කරමින් අමරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව පෙන්වා දෙන්නේ. අපේ රටේ ජනතාවට සිය මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න බැරි තත්ත්වයට දැන්පත් වෙලා. මේ නිසා සමහර පුද්ගලින් නීති විරෝධීව රටින් සංක්‍රමණය වීමට උත්සාහ ගන්නවා. මේ අතර ආර්ථික අපහසුතා දරා ගන්න බැරිව සිය දෙවි නැති කරගත් පුවතකුත් අපට වාර්තා වුණා. රට පත්වෙති ආර්ථික අර්බුදයත් සමග මිනිසුන්ට දැන් කර කියා ගන්න දෙයක් නැතිව අවසන්. දිනෙන් දින අහස උසට ඉහළ යන බාණ්ඩ මිල රට පුරාම පෝලිම් පෝලිම් වල දින ගණනක් මිනිසුන්ට දුක් විඳින්න සිදුවෙලා මේ ආර්ථික අපහසුතාවෙන් මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත්වෙලා අද වෙද්දි රට අතහැර යන්න ඔවුන් දෙපාරක් හිතන්නේ නැහැ. පාස්පෝර්ට් ලබා ගන්නත් දැන් මිනිසුන්ට දවස් ගණනක් ඉන්න වෙලා ඒ තරමටම ජනතාවගෙන් පිරිලා ගිහින් මේ අතරේ නීති විරෝධීව රටින් සංක්‍රමණය වීමට සමහරුන් පෙළඹිලා නීති විරෝධීව රටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 51 දෙනෙකු අද අලුයම නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ත්‍රිකුණා මලයට නැගිනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස බහුදින යාත්‍රාවක නැගී පලා යාමට උත්සාහ දරා තිබෙනවා. මෙම පිරිස අතර පිරිමි පුද්ගලින් 41 දෙනෙකු කාන්තාවන් 5 දෙනෙකු සහ ළමුන් 5 දෙනෙකුද සිටි බවයි වාර්තා වන්නේ. ජාවාරමට සම්බන්ධයයි සැක කෙරෙන පුද්ගලින් 6 දෙනෙකුද මේ අතර වෙනවා. මේ අතර නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සිදු කළේ මාරවිල පොලිසියයි. මෙම පිරිස අතර දින 22ක සහ මාස 3ක බිලිඳුන් 2 දෙනෙකුද සිටි බවයි වාර්තා වන්නේ. තවද වයස අවුරුදු 3, 7, 12 සහ 15, 17 යන වයස්වල දරුවන් 9 දෙනෙකුද වෙනවා. අදාළ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. අදාළ ජාවාරම්කරු ඕස්ට්‍රේලියාව බලා යාමට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක්ද අය කරගෙන තිබෙන අතර අත්තිකාරම් ලෙස එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක්ද ලබාගෙන තිබෙනවා. මිනිසුන්ට සිය දෛනික අවශ්‍යතාවයන්ද ඉටු කරගන්න බැරි තත්ත්වයට පත්වෙලා දරුවන්ට 3 වේල නැතත් එක වේලක් කන්න දෙන්න බැරි තැනට අද අපේ රටේ දෙමව්පියන් පත්වෙලා. අදත් උඩුමුල්ල දුම්රියට පැන සිය දිවි නසාගත් පුද්ගලයෙකු ගැන වාර්තා වුණා.
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ය රාත්‍රියේ රියාණු තුරකට ලක්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගමන්ගත් කැප් රථය ඊයේ රාත්‍රියේ 9:30ට පමණ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. ඔහු ගමන්ගත් කැප් රථය තලාව මොරගොඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන්ගත් වනාලියෙකුගේ ගැටීමෙන් අනතුර සිදු ඇති බවයි තලාව පොලිසිය සඳහන් කළේ. රෝගත කිරීමක් සිදු කර නැවත අනුරාධපුර පිහිටේ නබාතනට යමින් සිටියේදී මෙම අනතුර සිදු ඇත්තේ. අනතුරත් සමග අලියා කැප් රථය මතට ඇද වැටීමෙන් කැප් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. මෙම අනතුරින් වනාලියාටද බරපතල තුවාල සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී සහ කැප් රථයේ ගමන්ගත් අනෙක් දෙදෙනා ඊයේ රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුව රෝහලට ගෙන යන අවස්ථාවේදී හිස, ගෙල සහ පපුව ප්‍රදේශයේ තුවාල සිදු වී තිබූ බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කර සිටියේ. ජැක්සන් ඇන්තනී මහතා ගේනකොට හිස, ගෙල ප්‍රදේශයේ සහ පපුව ප්‍රදේශයේ තුවාල දුවලා තිබුණා. ඒවට මූලික ප්‍රතිකාර සිදු කරලා ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ මේවන පිට ජැක්සන් ඇන්තනීව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේවන පිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. හෙට දිනේද ඔහුට තවත් සැත්කමක් සිදු කරන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. අද පස්වරුවේ ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට පෞලිය සමාජිකයන් සහ කලාකරුවන් කොළඹ ජාතික රෝහලට පැමිණ සිටියා. කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධව පරීක්ෂණ සිදු කරන බවයි තලාව පොලිසිය සඳහන් කළේ. මෙම ප්‍රදේශයේ වීදි ලාම්පු තිබුණද ඒවා අක්‍රීය බවයි වාර්තා වන්නේ. එසේම මෙම ස්ථානයේ නිතරම රථවාහනවල වනාලි ගැටීම් සිදුවන ප්‍රදේශයක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දැනට පවතින සක්‍රීය මෝසම් තත්ත්වය හේතුවෙන් අදත් දිවයින පුරා මුහුද රළුවේ හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුද රළුවේම නිසා මුහුද ආශ්‍රිත බොහෝ ප්‍රදේශ රසකට හානි සිදු වී තිබෙනවා. පවතින මෝසම් තත්ත්වයේ සක්‍රීය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල අයහපත් කාලගුණ තත්ත්වයක් දක්නට ලැබෙනවා. මේ ඒ පිළිබඳ අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශිරෝමනී ජයවර්ධන. දැනට පවතින සක්‍රීය මෝසම් තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දකුණු දෙසින් සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට සුළඟේ වේගය 60 කිලෝමීටර 70 දක්වා ඉහළ යාමේ හැකියාව තියෙනවා. මුහුදු රළ උසස් මීට 2.5 3.5 විතර ඉහළ යාමේ හැකියාව තියෙනවා. එම නිසා කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙල්ලට ඔබෙනන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් යෙදීමෙන් වළකින්න ලෙස අපි ඉල්ලා සිටිනවා. අධික රළ නිසා ස්ථාන කිහිපයක කළු ගල් වැටි ගැලවී මාර්ගය අවහිර වී තිබෙනු දක්නට ලැබුණා. කහව සහ තෙල්වත්තේ ඊයේ පැවති තත්වයයි මේ. අම්බලංගොඩ උස්මුදුලාව සහ කහව අතර මාර්ගයේ වසා දමා තිබුණා. නමුත් මේ වන විට එම මාර්ගයේ යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර ගාල්ල දෙවට මුහුද ආශ්‍රිතව තිබූ ධීවර යාත්‍රා රැසකටද හානි සිදු වෙ තිබෙනවා. ගාල්ල සමුද්‍ර වීදියේ ගොඩගසා තිබූ මුහුදු වැලි අද උදෑසන සිට ඉවත් කිරීම ආරම්භ කෙරුණා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවෙන් ආපදා රැසක් සිදුව තිබෙනවා. මේ හැටන් කොටගල කමර්ෂල් ප්‍රදේශයේ සමාදානපුරම් ජනපදයේ නිවාස රැසක් ජලයෙන් යට වී තිබූ ආකාරයයි. එහි පවුල් පහකට අයත් සාමාජිකයන් 20 දෙනෙකු පමණ අවතැන් වී තිබෙනවා. වටවල හයිඩ්‍රී වතුයායේ නිවාස රැසක්ද එසේ ජලයෙන් යට වී තිබුණා. මේ වන විට එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. මේ අතර කාසල්රී සහ මාවුසා කැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලින අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. නෝටන් බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලින අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශයේද වාන් දොරටු විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඊට අමතරව ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. ගිනිගත්තේන නෝටන් බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්දක් සහ ගල් පර්වත කිහිපයක් කඩා වැටී තිබෙනවා. මේ අතර මවුසා කැලේ ප්‍රදේශයේද පස්කඳු සහ ගල් පර්වත පෙරළී තිබුණා.
විසේ දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුත්කල ප්‍රතිරූප ගොඩනගන්නේ නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මම ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථාව ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතෙන් අපි උත්සාහ කරන්නේ ජනමති විචාරණයකින් තොරව මේ කටයුත්ත කරන්න පුළුවන් ආකාරය. ඒ වගේම කිසිදු මහජන නියෝජිතයෙකුට විරුද්ධ වෙන්න බැරි විදිහට තමයි මේක අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි හෘද සාක්ෂිය දන්නවා මේ පනත් කෙටුම් පතට විරුද්ධ වෙනවයි කියන්නේ ජනතා අභිලාෂයට පයින් ගහනවයි කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ 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 දිනවල ආර්ථික අර්බුදය විසඳන්න සාකච්ඡා පවත්වනවා. සෑම ආයතනයක්ම අපිට ඉදිරිපත් කරපු කොන්දේසියක් තියෙනවා. කොන්දේසිය තමයි ආධාර උපකාර ගන්න ඕන නම් රටේ ආර්ථික ප්‍රශ්නය විසඳ ගැනීම සඳහා ඒගොල්ලන්ගේ සහාය අවශ්‍ය නම් මේ රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරලා පෙන්වන්න ඔප්පු කරන්න කියලා. ඒක කරනකම් අපිට උදව් උපකාර ගැනීම අසීරු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එමනම් ඒ දේශපාලන අර්බුදය විසඳන්න තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. පිළිබඳව යම් ආකාරයෙන් සීමාව ඔබ්බට ගිහිල්ලා සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා විවේචන ඉදිරිපත් කරන දේශපාලච්චින්ට මම යම් ප්‍රතිචාරයක් දක්වනවා. ඒක තමයි කවුරු හරි කියනවා නම් මේක මීට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට 150ක් අරගෙන ජනමත විචාරණයකින් තොරව සම්මත කරගන්න කටයුතු කරනවයි කියලා කියනවා නම් මම සූදානම් මේ අධිකරණ ඇමතිකම ඔහුට බාර දෙන්නේ. මේක කාටවත් පක්ෂ වශයෙන් ශක්තිමත් වෙන්න පුජ්‍යලයන් වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගන්න ගෙනාපු එකක් නෙවෙයි. කවුරු හරි මේක ඒ වෙනුවෙන් පාවිච්චි කරනවා නම් ඔහු රටට කරන්නේ බරපතල ද්‍රෝහිකම. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසළු කතා දැන් අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාගෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් වහාම ඉල්ලා ආශ්‍රය තවදුරටත් මේ රට විනාශ කරන්නට එපා. රට ගොඩ ගන්නට මේ රටේ සියලුම ප්‍රගතිශීලී දේශපාලන බලවේග සමග අත්වල් වැදගෙන ඒ ගමන ක්‍රියාත්මක කරන්නට අපි සූදානම්. අපි කියනවා ගෝඨාභයට ගෝඨාභයේ සාර්ථකවරකම් මේ රටේ ජනතාව කී දෙනෙකුට ජීවිතේ මන්දි ගෙවන්නේ. පක්ෂපාත ભેද අමතක කරලා දැන් එයා ඉන්න බංකරේ වට කරලා මේක අවසානයක් කරන්න ඕනේ. මාස 4ක් තිස්සේ රටේම ජනතාව එක හඬින් කියනවා ගෝඨාභය ගෙදර යන්න. හැබැයි උන් නෑසු කන්න ඉන්නවා. ඒ නිසා අපි සූදානම් මුළු රටම පෙළගසමින් ගෝඨරණි ලාණ්ඩුව කණෙන් ඇදලා එළියට දාන්න. පාසල් ගොඩවන්න පාසල් යන්න විදිහක් නෑ. ගුරුවරුන්ට පාසල් යන්න විදිහක් නෑ. සෞඛ්‍ය සේවයට තමන්ගේ සේවය කරන්න ස්පීතාලේ යන්න විදිහක් නෑ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට රැකියාවට යන්න බෑ. ජීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන කුෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මේ ආණ්ඩුව නෑ කියන්නේ. රාජපක්ෂලා නොවන සියලු දේශපාලන බලවේග වලට අපි යෝජනා කළා. එකතු වෙලා පොදු අවම වැඩපිළිවෙලකට එන්න කියලායි. හැම දිනාම අදගේ යෝජනා තැනින් තැන හැමෝටම ඉදිරිපත් කරමින් සිටිනවා. අපිට පේනෙන්න තියෙන්නේ තවම මේ යෝජනා ගැන කතා කරනවා විතරයි. කවුරුත් එකට ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. අපි මේ පහු කරන හැම මොහොතක් පාසාම අපේ රට නැවත හරිපීල්ලට ගන්න තියෙන ඉඩකඩ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් ආණ්ඩුවේයි කියා ගන්නා වර්තමාන පාලනයත් සිද්ධ කරමින් ඉන්නවා. ඒ නිසා මේවා අපරාධ ගණයේ වැටෙන දේවල්. ඔයාලට තියෙන්නේ 103යි. මේ ඊළඟ මැතිවරණයෙන් ඔය පොහොට්ටුවේ කයිකාරින්ට තේරෙයි. විශේෂයෙන්ම මේ රට කරන ගෑස් ගනුදෙනු තෙල් ගනුදෙනු ගල්ලගුරු ගනුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. ඒ ඩීල් වලින් වොන් ඉවත් විය යුතුයි. උන් තමයි මේ අවුල කරන්නේ. මැද්දට පැනලා පැත්තකට වෙලා ඉන්න. තවත් ජනතාව පෝලිං වල මරන්න නැතුව කෑම නැතුව මරන්න නැතුව වහාම උඹලා ඵලයල්ලා බැරි නම් උඹලා එලවන්න අපි ළඟදිම එනවා. එදාට එන්නේ ජන සුනාමියක්. ඒ සුනාමියේදී උඹලා ඔක්කොම මහා මුහුදට ඇදගෙන යන දවස ඈතක නෙමෙයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. නවලපිටිය ගිනිගත් හේන ප්‍රධාන මාර්ගයේදී ගිලන් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැති අතර වාහන දෙකට අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයෙකු වන සලින්දු මල්ෂිට හෙවත් සලින්දුගේ සමීපතමයෙකු වන නිලංග නැමැත්තාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 24ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. අම්පාර උහන උදේගිරිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අනවසරයෙන් නිදන් හැරු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අය අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුද වන බවයි වාර්තා වන්නේ. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.